ටිකක් බොමුද එහෙනම්? හා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ ශනාය චූටි දෝනිගේ දවසක වෙන හැටි බලන්න. දැන් චූටි දෝනිට මාස දෙකක් නිසා රැහැට බලෙන් නැහැරවල කිරි දෙන්නේ නැහැ. ඒ නිසා එක එක දවසට එක එක වෙලාවට තමයි උදේට නැගිටින්නේ. ඒත් ඊට පස්සේ වුණත් කිරි ගොඩක් බොන්නේ නැති නිසා ඉතුරු වෙන කිරි ටික මම පම්ප් කරනවා. ඒ පම්ප් කරන කිරි දවස පුරාම සැරි සැරේට ටික ටික එයාට දෙනවා. දවල් දවසේ ගොඩක් කාලවට දෝනි ඉන්නේ මේ ස්විං එකේ. ඒකේ පැද්දෙන ගමන් නිදා ගන්න වෙලාවලුත් තියෙනවා. අපි මේ ස්විං එක කඩන හින්දා හරි ඔන්න අද්දෙකට මේස් දෙකක් දැම්ම. පුත්‍ටි ඔකට කි සෙල්ලම් කරන්න තියෙන. ආටි දැන් යන් අපි එළියට. චුටි කක්ක දැම්මද? කක්කි දාලා ඉන්නේ. අහන්නයි හින්දා. මේ තියෙන්නේ cradle cap. මේක ඉපදුන අලුතෙන එක සාමාන්‍ය දෙයක්. මේකට තෙල් වර්ගයක් යූස් කරලා හැමීට cradle cap brush එකකින් මසාජ් කරන්න ඕනි. එතකොට ඒවා ගැලවිලා යනවා. ඊට පස්සේ නාවන්න ඕනි. මේ කාලේ ඉඳන්ම sleep training කරන්න පටන් ගත්තාම හරි ලේසි. ඒ නිසාම තමයි වයස කීය වුණත් මගේ බබාලා හැමදාම රැහැට පැය 12ක් නිදාගන්නේ. මොකද බබා? නැගිටින්නද? නැගිටින්න. කුක්කු බොන්න ඕනේ. නැගිටින්න. කෝ? මෙයා ටමි ටයිම් තියන්න නම් හරිම අමාරුයි. විනාඩියක් යද්දි අඬනවා. ඒ වුණත් එහෙම තියෙන එක වැදගත් බබාගේ මාංශ පේශි ශක්තිමත් වෙන්න. එතකොට තමයි ඔළුව කෙලින් තියාගන්න කොන්ද කෙලින් තියාගන්න පුළුවන් වෙන්නේ. මම ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා අලුත ඉපදිච්ච බබෙක්ව බලාගන්නකොට අපිට ඇතිවෙන ප්‍රශ්න ගැන. ඉතින් ඒ හින්දා මතක ඇතුව ගිහිල්ලා ඒ පරණ වීඩියෝස් බලන්න ඕන කෙනෙක් ඉන්නවනම්. අපේ නයිට් ටයිම් රූටීන් එක පටන් ගන්න හවස 6ට. චූටි දෝනි කිරි බොන්න හොර නිසාම මම බර මනින්න ස්කේල් එකක් ගත්තා. දවස් කීපයකට වතාවක් මම එයාගේ බර බලනවා. මේ ගැනත් ඔයාලා අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න. බබාගේ කකුල්වල මේ තියෙන නැවුම් පාරවල් ගණන කකුල් දෙකේම සමානව තියෙන්න ඕනි. එහෙම නැත්නම් හිප් ස්කෑන් එකක් කරන්න ඕනි. බබාගේ හිප්ස් වල ප්‍රශ්නයක් නැහැ කියන එක කන්ෆර්ම් කරගන්න. මගේ දෝනිගෙත් එක පැත්තක වැඩිපුර නැවුමක් තියෙන නිසා හිප් ස්කෑන් එකක් කරන්න උනා. බබාගේ හැම වියලිනම් වොෂ් දාද්දි බාත් ඔයිල් එකක් යූස් කරන්න පුළුවන්. බබා පොඩි කාලේ ඉඳන්ම ක්‍රීම් ගන්න ඕනි. නැත්තම් එක්සීම වගේ තත්ත්ව එන්න පුළුවන්. මම නම් යූස් කරන්නේ ඇවීනෝ ඩර්මික්ස ක්‍රීම් එක. ඔව්.
උස් දාලා නැස්ටි. අලි හලි හලි. උස් දාලා ඉවර වුණාට පස්සේ කිරි බීලා තමයි ධෝනි නිදාගන්නේ. මේ තියෙන්නේ ලව් ටු ඩ්‍රීම් ස්ලීප් බෑග් එක. මේකේ අත් තියෙන්නේ විශේෂ හැඩයකට. මේ වයසේ බබාලා නිතරම ගැස්සෙන එක ඇඹරෙන එක අඩු කරලා නිදාගන්න ලේසි වෙන තමයි මේක අඳන්නේ. මගේ ධෝනි නම් මේක නැතුව නිදාගන්නෙම නැහැ. වයිට් නොයිස් දාලා නයිට් ලයිට් දාලා අපේ ඇඳගාව බැසිනට් එකක තමයි ධෝනි නිදාගන්නේ. ආයේ එයා රෑ 9ටත් 12ටත් කිරි බොනවා. ඊට පස්සේ නම් නැගිටින්නේ උදේ 5:00ට 6ට විතර. ඉතින් එහෙනම් ඔහොම තමයි මගේ චූටි ධෝනිගේ දවස ගෙවෙන්නේ. එහෙනම් ආයේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. හැමෝන්ටම ආදරෙයි.